නම කොහමේ? ලීලාවති. ලීලාවති. රජිනකුත් හිටියනේ ලංකාවේ. අංශභාගේ හැදිලා මෙහෙම ඇවිදිනෝ. ඔව්. කොයි කාලේ? තාත කපනේ? කපනවා. තාම? ඔව්. තාම කිතුල් මල් කපනවා? තාම කිතුල් මල් කපනවා. දැන් කපලා යාවේ? ටිකට් පොත වැත්තකින් දීව නැග්ග දිරිපාදේ. එක සීසන් එකකට කොහොම සීවතාව කතරන් නැගිනව? එක සීසන් එකකට. ඔව්. ඒ කියන්නේ දහස් පාරකට වැඩිය ගිහිල්ලා තිනේ අවුරුදු 7ට. ඔව්. ඊළඟ ආත්ම භවයකවත් ඒව නොඉන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. අන්න ඒක මට කියන්නක මං. ඒක තමයි හොඳම සිටි බේ වැඩ කරන මතකේ. මං ඉතින් අර සල්ලි එහෙම දුන්න ගමන් අර ඩයිරි කේස් එක ඇතුළේ ගැහුවා. හා. කොට දෙකයින් කරන්න. කොට දෙකෙන් අපි බඩේම වැටලා වෙන්න ඇති කියලා හිතුවා. එතකොටම 6 දෙනෙක් අර දෙපැත්තක බන් මේ වගේ පිහි. ආ කිනිසි. ඔව් කිනිසි අරගෙන. එක්කෙනෙක් තුවක්කුවක් කරගෙන. මං ඉන්නකෝ. පොලිස් කාර්යෝ දෙන්නත් දැම්මද? පොලිස් කාර්යංග දෙන්නයි සාක්කුව සල්ලි දෙන්නා. හා. මං ඉතින් ඒවා කල්සම කරලා පෙන්නන්න දෙ කියලා. හා. ඔව්. හා. අපේ ඩ්‍රයිවර් නෑ ඔළුවසක් ගලව ගත්තා. ආයකු අඹු දෙගිත් තරංගි නැද්ද දෙක පාරක් අත්ත ඔගේ? නෑ. ගියායි මේ සැරේ ගිය බුරුනේ. මේ සැරේ නේ මං අහන්නේ ඒ කාලේ. ඒ කාලේ නෑ අපි විතරයි ගියේ. එතකොට ගෙදර කොහෙද? ගම මෙහෙද? නෑ මෙයාගේ ගම මෙහෙ. හා මම පස්සයාලේ. ආ පස්සයාලේ. මේ වගේ රෙදි අල්මාරියක් හදාගන්න ඕගොල්ලන්ට කවදාවත් හිතිලා තියෙනවද? ඈ නේද? ලංකාවේ වස්තු ඇති නේ. ඔබේ සංචාරක නිකේතනයට පුළුල් ප්‍රචාරයක් ලබා ගන්න අමතන්න 075-38-55-03 Secrets of Nature. අයුබෝවන් සීක්‍රට්ස් ඔෆ් නේච. අද දරණියගල හද්ද පිටිසර ගම් නියම් ගම්වල ඇවිද ඇවිද යන්නේ. මේ ඇවිල්ලා තියෙන ගම ඇවිල්ලා කීරිහේන. කීරිහේන අංහෙට්ටි ගම. දැන් මේ යනවා. කොහේ යන්නේ අම්මා? කන්තෝරු යනවා. කන්තෝරු කියන්නේ මේ තැපල් කන්තෝරු? ළඟේ තියෙන්නේ. එහෙ මොකට හියන්නේ? ලියුම් දාන්න. ඈ ලියුමක් දාන්න යනවා. මේ තව ජෝඩුවක් ඉන්නවා මෙතන. ඈ මේ කඩේ නේද? ඔව්. අම්මයි කඩේද මේ? මගේ පුතාගේ. පුතාගේ කඩේ. අම්මා වැඩ. ඈ පුතා ගමනක් ගිහිල්ලා. ආ ගමනක් ගිහිල්ලා නේ. මේ ඉන්න පොඩි කාලේ දාවේ? ඈ දැන් ටිකක් කල් වෙනවා. ආ ඉස්සරේ දුන්නේ නැහැ. කෙල්ල කාලේ දුන්නේ නැහැ. ඈ මේ වයසක වුණාම නේද? මම කපල නැති කරන්නේ කටවත් මොන පිස් මොන පිස්සු යනේ වැඩිම නක්කේ ඈ තා කොච්චර කලින් ඉන්නේද ආ ඒකනේ ආ මේ කරාබු දෙක නම් අම්මා අප්පා මන් දැක්ක චුට්ටක් පේන්නන්නකෝ මෙහා ඒක කොයි කාලේ හැදුවේ ඒක නම් පොඩි කාලේ දාපු ගම හරිම ලස්සනයි ඈ දැන් කාලේ මේ රතරම් බඩු කාරින්ට මේවා හදන්න බෑ ඈ බලන්නකෝ මේ කම්පෙත්තේ හරි හැඩයි මේවා අතින් කරන ඒවා දේ කාලේ මැෂින් නේද මැෂින් කට් කරන්නේ ආ මැෂින් කට් ආවනේ අම්මේ නම ඇහුවෙත් නෑනේ මං. නම කොහමේ? ලීලාවති. ලීලාවති. රජිනකුත් හිටියනේ ලංකාවේ. ඔව්. ඈ. ඉස්කෝලේ ගියේ මෙහෙද ගම? නෑ මං බෙලිහුල්ලෝය. ආ ලස්සන පැත්තකනේ. බෙලිහුල්ලෝය. ඔව්. ඈ. මේ කැම්පස් එකකුත් තියෙන්නේ? තියෙනවා. සප්‍රගම කැම්පස් එක. ඔව්. චන්ද්‍රිකා වැවද එතන තියෙන්නේ? ඔව්. සමනල වැවද? සමනල වැව. සමනල වැව. ළඟ තමයි. ආ එමේ. එතනින් යත හැකි ඒත් විදුලි බලාගාරේ තියෙනවා. ඔව් කරන්නේ. ඔව්. එහි තියෙන්නේ පරණ බඩු මේ කල්තොට එහෙම බුදුගල එහෙම. කල්තොට තියෙනවා. බුදුගල තියෙනවා. ඊට පස්සේ යකඩුණු කරපු නේද? මහා පරණ සාස්ත්‍රයේ තියෙනවා. අර කඳු අස්සෙන් යපස් නිදි. එහි ඉඳන් මෙහේ ආවා. මහත්තයා මෙහි. අපි ආවා නිකන් ඇවිදලා වං හුම් බලයි යන්න. ඈ හොඳයි. ආ හොඳයි නෝ නේද? මේ ගම්බිත්තරද? මේ තියෙන්නේ රල්ලි වලට ගේනේ. ආ රල්ලි වලට ගේනේ. ආ ආ ආ එහෙනම් ඉතින් වෙලඳාමක් කරන් ඉන්න. ඔයාලා කතා කරන මට අර වයසට එක්කෙනෙක්. ආ තව කෙනෙක් ඉන්නේ? ආ ඒතර දුර ඔක්කොම මම ගිහිල්ලා වැඩේ කියන්නේ. මේ කොහෙ යන්නේ? දැන් පල්ලිය යනවා තේකද? ආ තේක්. මේ ආරමාසිය කියලා දෙයි වං හුන් ඔක්කොම. වං හුන්. මොකෝ මේ නියම බෑග් එක හැබැයි. මට නෑනේ මෙච්චර හොඳ බෑග් එක. මොනවද මේකේ තියෙන්නේ? මේ තියෙන්නේ බුලට් පිට. හා. පිහියා සේතප්පාඩු කරනවා අපට මේ ඔට්ටපාලුත් තියෙනවා අද කාලේ උන් ඔට්ටපාලු දැකලා නැහැ මේ
මේවන් තමයි අපි ඉස්සර මේ වැරණිය කෝටු බඳලා කරත්තා දාන්න නේද? මේකෙන් බෝල හදනවා අපි. මොට්ටපාල පුසුඹයි මොන මොකේද මේ ගමේ රටේ? ගමේ රටේ මේ වන් කැලෑවල හා කැලෑගම් ගංගම් ඔක්කොම මේ යනවා. හා මිනිත්තුවක් ඉන්න අපි පල්ලෙහාට යන ඉඳ. එහෙනම් එහෙනම් ඉතින් ඔයාව නිදහස් කරලා යවන්න. මොකෝ මේ හැරමිටි ගහන්නේ? ඒ කියන්නේ ලෙඩ අදුකා වෙලාද? මොකක් උනේ? අංශභාගය හැදිලා මෙහෙම ඇවිදිනෝ? කොයි කාලේ? 2011 හැවිතල. 2011 හැදුනේ. බේත් ගත්තා. මරදන් කඩවලින්. සිංහල බේත්. බේතරු වල දාලා හා බේතරු වල දාලා වෙදකම් කළා. කීයක් අවුරුදු කොච්චරක එහේ මාස ගණක් හිටියද? ඔව් බේතේ අවුරුදු 2ක් ඇඳේ හිටියා. අවුරුදු 2ක් උඩු බැලියන් අතර ඇඳි. හා ඒකෙන් පස්සේ දෙයනේ කියලා යනවා. ඒ යත්තන්ට පින් සිද්ධ වෙන්න. වෙද මහත්තයා මලා නේද? මලා හාඳුරුවක් මලා. මොන හාඳුරුවක්? කුසල හාඳුරුවක්. හා ඔව් කුසලද හාඳුරුවක්. ඒ යත්තන්ගේ හාඳුරුවක් ගත්තා. ඔව් ඔව්. අහෙප් ඵලයක්. ඒ දෙන්න හින්දා දෑවිදිනෝ තේවත් වල වැඩ කරනවා. නිකමක් නිකන් නැහැ. මෙන්න ආදර්ශනේ. ඈ නිකන් ඉන්නේ. හා ආයි බොන් තාත්තේ මේ මහත්තුන්ට කියලා දෙන්නකෝ මේ කැලෑ ගැන ගම් ගැන. ආයි බොන් මං එන මහත්තයා හරි පරිස්සම් යන්න එන. ඈ හම්බුණා. දැන් වයස කීයේ? 76. 76යි. හා ඇස්සල සුදාව යන්තන්නේ. හා දෙකේම එක වාගේ ඇවිල්ලා. දෙකේම එක වාගේ. ඒ පේනව උනට. සාමාන්‍යයෙන් පේනවා. ඔය ඊමත් දැයිනේ. මේ පොඩි අකුරු පේන කණ්ණාඩියක් දාගන්න ඕන. ආ ඒකට කණ්ණාඩියක් දාන්න ඕන. පත්‍ර කඩ දෙහි බලන්න. නේද? ආ. ගම මෙහෙමය? ගම මෙහෙමයි. ආ. ඉස්කෝලේ ගියත් මෙහෙ. කොහෙද? අංගෙට්ටික ඉස්කෝලේ. උඩ ඉස්කෝලේ. පල්ලේ. මොකද උඩ? මම උඩ ඉස්කෝලේ යත්. ඔව් ඔව්. ඒක ඇහිලාද? ඒක නෑ. දැන් සාමාන්‍ය පොඩි පන්ති තියෙන. ආ එච්චරයි. හා අපි යන කාරේ බාහිර යන බාහිර යන මෙහෙට ගියා. හා SSCද? ඔව් සාමාන්‍ය පෙළ කියන්නේ. සාමාන්‍ය පෙළ. ඒ කාලේ SSC කියන්නේ නේ. SSC HSC එහෙම නේද උනේ? ඔව්. හා ඒව කරා. කළා ගමේම උන්නා. ගමේම උන්නා. හා ඒක බාහිරදීලා ප්‍රතිපල වලන්ද? හා යන්නේ ප්‍රතිපල ලේගෙන ඇවිල්ලා තිනවා කොයි වන් හිටුම තැපල් කන්තෝරුව මෙහෙ නැහැ තැපල් කන්තෝරුව. හා හා ඉතින් ඇයි ගුවන් ඇවිල්ලා තියෙනවා ගිහිල්ලා දේන්නකෝ. හා. ගියා ඉතින් කාර් එකෙන් යන්න. කාර්යෙන් කියන්නේ අද්දේ කාර් එක කියලා වගේ. ආ කාර් නෑ. අද්දේකින් රුම් 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 ගාගෙන යනවා ගියර්දද. නෑ ඉතින් ඔහොම ගිහිල්ලා අර වංගු යනකොට දෝයි ගැල වෙනවා. මෙතන අත මෙව වුණා අපෝ ගෙදර ආවා. එතන බෙහෙත් කළා. ප්‍රතිපල ලේකන ගේන්න උන්නේ නෑ. හා. වෙන කෙනෙක් ගිහිල්ලා දැහැල්ලා දැන් මං කඩේ ගාවට ඇවිල්ලා ඉන්නවා. හා. ඉස්කෝලට යන්නේ ආතත් වෙලා. හා. මම හොයන්න ආවා තියෙනවා. ආ ඉස්කෝල කොල්ලෝ කෙල්ලෝ ආවා. ඔව්. හා. මම තමයි ඉතින් හොඳටම පාස් වෙලා. නෑ. වැඩ කීයේ? වැඩ 7යි. 8ක් ලිව්වා 7ක්. හා. 7ක් පා සම්මාන 4ක් එක්ක. සම්මාන 4ක් එක්ක. ඔව්. ගමට ගැම්ම. ඔව්. ඈ ඉස්කෝලේ ගැහුවා පිම්ම. ඔව් ඉස්කෝලේ ඉතින් ගියා ඊට පස්සේ. හා. ඉතින් හරි සතුටුයි. හා. ඒ තොරන් ගහලා පිළිගත්තද හොඳට? නෑ ඉතින් කට්ටිය කතා කරලා හොඳට. කටකම සිරියාවට. ඈ මොකද්ද නම එතකොට? ගුණසේකර. ආ ගුණසේකර හිස්සයා නේද? හොඳට පාස්ය කිව්වා. ඔව්. ආ. ඉතින් දැන් ඉතින් යංගේ පැත් යනවා නේද? තුම්මලක් එම කපන බලන්න. කොහෙද? මේ පාරේ යන්නේ. තාත්ත කපනේ? කපනවා. තාම? ඔව්. තාම කිතුල්මල් කපනවා? තාම කිතුල්මල් කපනවා. දැන් කපලා යාවේ? දැන් ගොඩක් දුර යන්න ඕනද? ටිකක් දුර යන්න තියෙන හොඳ ගල් ඇතුළක් එහෙම තියෙනවා. ආ කිලෝමීටර් කීයක් ඉඳලා තියෙන්නේ? කිලෝමීටර් 100ක් කොත්. හා. ටිකක් තද. හා. හා වාහනේ උත් යාගිනේ. දැන් කපල තෙල් දිය ගෙනවද? දැන් තෙල් දිය ලිපේ. ආ ලිපේ කොහෙ ගියේ තියෙන එතකොට? නේපාල යන්න. ආ මං හිතුවේ මෙහෙ කියලා ගෙදර. ඔව් පොඩි ගෙයක් තියෙන අපට. ලොකු ගෙයක්. ආ ලොකු ගෙයක් නෑ. අඹුසින් ඉත්තත් ඉන්නවද? ඉන්නවා ඉන්නවා. ආ. එයා විතරක්. ඔය අයියා විතරක් හුරතලේට තියලා ආවා. ඈ හැඳි ගගා ඉන්න කියලා. ඈ ඒ වහේ. හා වා මෙතනින් වාහනේ ඇතයි. එහෙනම් යන් ඉතින් ඉහින් එන්න. වාහනේ හරවන්න පුළුවන්ද අපි අර පුළුවන් පුළුවන් හා උස්සලා හරි හරවමු එහෙම උනොත් හොඳේ ආ ඔය වාහනේ ආ දලු ලොරිය නෝ නම් ඉතින් අපි මොක්කොද නේද අද ඉකෙල්ල ඉස්කෝලේ ගියේ නේ ඈ
එමුකෝ ස්පෝට් මීට් මගරි නොමේ ගොලනේ මූුණු ඇතවයි කියලා ආයා කියල තිීරනනේ ඒක නිසායි ඒකාරි දැ මේ කඩේ අය මකග නියන්නේ පහ මලගතරත්න හෙට කිය අගී ආවි වයසක එක් කෙනෙක්ගේ යන් එන යන් අපේ වාහනම නැකලය ද දෙකක් මේ ගෙතර කියීල මොනොද මේ බිවද නැතම් මලගෙතරින් බිලාවද මොනෝන බොනෝන බොනවන අපි කොළඹ කවදාය නැ මේවන් ගියාව නෑ අර හැර මිට්ට කාගෙද කුරුල් මත් එක්කාද මේ කුරුල් එකතු කර ඒගන මැරිචවුන් අරයි නොද පනපිටි ඒගැන මේ අල්ලල් අරයි යනෝ දැඟින් නැත් දෙය හාහෙමයින හරි ය ය එන ය අපි ගින් එන්න අපි යනො එහෙන් ආවා වාහන පාක් කරා දැන් අපි දෙන්න යනෝ නෑ මේ උඩා උඩා තියෙන්නේ යාලුව දෙන්නේ අපිනේ මට යාලුව ඉන්නවා තරුණු පහ යාලු ඉන්නද තරුණ ලංකා හම තැන ොම හිලා තියෙන ඒකෝම අහිමි කොහි වැඩ කරේ පදවිය එක දුර දුරබස්වල නර කොළ බෞ ගානක් කර කර කොයි කාලේ සිටබකට වැඳින් නම්බර් අට හැත්ත එකේ නොවැම්බර් අට පත්ව හම්බෙන්නේ මුලින්ම මුලින්ම පත් මුලින්ම පත්ව නොම්බර අට හොඳට ගෙනගෙන තියන්නන කොඳස්තර වැඩ කරන්න නිසරන නොවැම්බර් අට වෙනිද ඉඳලා රිටයි වුණ එතකොට අර විසි දහ දේලා අලින්න්න තර කට්ටියකට කිවන හෝ පියාරසකින් නල තන්ි බස්ව එහෙමන් සිරිපාද ගිල්ල තියෙනවා හ මම අවුරදු නමයක් නල තනි බස්සක වැට අවුරදු නමය නල්ල තනි බස්සක නල තනි ගන මස්කිරිය මස්කිරිය කොළොම් බස්සක පස්සිිප කියට යන්නේ එහෙන් එන්නේ හතර හතර මස්කිරිය නල්ල තනි ගෙනට අපි තුන හමාරු විටත්වෙනවා සිරිපාස විසල ද මේ සේවිසගෙන අවවවස එතට ප්‍රයිවේට් අඩු ඉතින් බස්සක තමාන අද ඉති සඳ ලංකා පැත්තෙන් අද එම දුරින් කල්ල මාතර ජහැනුතුන් බස්ස යන කට්ටන්න ඉන්න ඒකට්ටේ ගහම පිට්ටු නමතින් හගේ මකෙනවා නැකල බැහලඇන්ඩ වෙලාව ඇති කොමත් අපි හතර වෙන්න කොට නම් මග ත්‍රැපියයක් කහුණු තම හතර නැතන් තු නමාරනුට අපි ඇවිල්ල ගිල්ල ගිල්ල නල්ලි තන්න ගිල්ලි කරයි හොටක්ම නගම නගම නග අපි බස්සකගේ ගිල්ල ඉට පස්ස නකින සටගේ කට්ටිය අරගේ කොඳ දොස්තරයි කොඳ ොස්තරයි ඩයිවරවි න්න අඩයිවරු හැන්න මිනිිය දොයි මට යංකුහම් මටත් හොඳ කර පිට්ටනොත් ඉතින් යනවා ගිල්ල එකටත්තිකම බහින බස්ස ටිකට් පොත පැත්තකින් දව නැග දිරී පාද ලොක්කර බදල පෙටිය බහින පහුදා එන ඩේකම් බහිනෝ පහුදන්නෑ රෑම බයි රෑම බැහල අයන බස්සක වැඩගන්න ප ඒකන බලි හොඳ හා එක සීසන් එකට කොහම සියවතාව කතරන්න නගෙන එක සීසන් එකට ඒ කියන්න දහස් පාරකට වැඩි ගිල්ල තින අවුරදු අතට ගීල්ල තියෙනවා මූ එවනත්ද මේ සැර ගිල්ල ලයින්ක මේ බස්ස දදගෙන බස්ස කරගන මේ ලඟ පාර කිලමීට පන දෙකයි ඔය නාගහටය කර තින එතන පොගස් අතර පාරත්තීර පට පාර ඒ පාර ගහම කිලෝමට පනස් දෙකයි නල්ල සන්ඩට හරමට පනස් දෙකයි අර මෙම වංගු වංගුක ගහන පාරද පාරත්තින හොඳ අලුතෙන් කාපට ගෙවන එකට මිතර පාර පාර පටුයි පටයි ඒ වනාට මන්දස මයිසල්ලම ගේදස ගන කර වංගුටේ මයිසල ගාව වියකර වංගුතිනවා පහළුව බස්සක රිවස් කරලා අයි අයි ගන්නේ වගස් කරන්න එකයි
රිවස් කරන්න එකයි. ඕ ඒ දැන රිවස් කරේ එක වංගුවයි. දසයක්. ඔහො. හා. යන එකත් යනවා. හා. ඉතින් අර එන්නකුර හැදේ. හා. ඒ වංගුත් තියන තුනක්. හා. හා. ඔය කාපට් පාරේ විතරයි මම ගණන් කිව්වේ. ගණන් කරුවේ. ඊට පස්සේ පාරේ නෑ. ඊට පස්සේ අතනින් ඉතින් හංගර පිටේ පාස් කරලා ඊට පස්සේ ඉතින් ගණන් කරුවේ නෑ. හා හා. ඊට පස්සේ සපගස්තන්නට තමයි වැටේ. හා. දැන් කොයි කොයි කේදර? ආ යන් යන් එහෙනම්. තව යන්න එපා. ඈ මදයි නමත්තගෙන අපි කයි වාරුව. එතකොට අපි කටිය හැට එනවා ඈ. ආමිනේ අපි එනවා කියලා මේ කියන්නේ. කටිය හැට එනවා. ඔතේ මුටි එහෙම ලිපේ තියන්න. ඒ මං කරන වැඩේ. ආ ආ ආ ඔන්න දහස් වතාවකට වැඩිය සිරිපාද වැඳ ඈ තාත්තා දැන් කරන වැඩ. ඈ ඔව් මං කැමට එළවලු සල්ලි වලට ගන්න. ආ කැමට එළවලු ගන්න සල්ලි වලට. ඔක්කොම ගෙදර හදනවා. ආ මම නෝකෝල් කන්න හිතමු නෝකෝල් allele සල්ලි වලට කියනවා. ආ දැන් මම පාතියක් දැම්මා. ඈ අවුඩ තියෙනවා. හා අවුඩ තව දිනව. ඕ ආ වැටකොළු කරවිල. ආ ඒව ඔක්කොම හදලා තින්නේ. දැන් හරි අර සිරිපාදෙන් දැන් එතකොට මේ තුන් තරණේ ඒවා මේවා කිය කිය ද යන්නේ. ඔව්. කළු සුරුට්ටු බොනවද? නෑ නෑ. ඒව නෑ. හා. ඉස්සර බිවත් නෑ සිරිපාද එහෙම දැන් නම් බොන්නේ නෑ. බුලත් ටිකක් විතරයි. හා. රාරවා මේවා බොන්නේ නෑ. ඒව බොනවා. හා. රාත ජන්ඩුන් නෑ. හා. රාත උනෝ රාත් බොනවා. හා. ඔය ළඟ පාතකට ගුණොත් ඔහේ. ළඟ පාතේ කියන්නේ කොහෙද හොයා ගන්න හම්බුනේ මෙහෙ නෑ දැන් ඉවුවා. හා. ඒක හුඟක්ම. හා. හොරේ මෙලා ගිහිල්ලා. හා. කලාතුරකින් හම්බෙනවා ගමේවත්. ගමේව කියන්නේ කසිප්පුද? ඔව්. හා. ඒකත් බොනවා. හා. හා. ඔය ටවුන් ගියාම හිතුනොත් ඉස්සලන බිව දැන් නම් ටවුන් ගිහලා බොන්නේ නැහැ මේ දවස්වල. හා. ඒත් ටවුන් එකට ගියත් ඉතින් මේ කාලක් කරන් බොනවා. හා. ඒ අවුලන්නේ. හා. දෙදරින් කිසිම ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. ඒ දරුමල්ලොත් ඉන්නවද? දරුවෙස්ට එතන මල්ලෙන් නම් ඉන්නවා. හා. අයියෙන් වෙන්න බලන්න කොහරි පුරතල් පුරු බුහුටිනේ ගමේ කමට පාරක් තියෙන්නේ ඈ ටීටීබී එකේ වැඩ කරා ගියාම මුලින්ම හදාගන්නේ පාර නේව නැහැ නේ ජීවිතේට හරියන්න තමයි පාර තියෙන්නේ ආ ඉතින් ආසාවක් ඉස්සෙල්ලා ආසාවක් තිබුණා ඉතින් ගෙවල් දොර හදන්න ඕනේ කියලා හා ඊට පස්සේ ඉතින් ඒක අත්හැරියා හා මොකදින් දරුවෝ නැතුණයි ආ ඒගොල්ලෝ නැතුණාද උපදිනකොටම ආ හිමි කී දෙනෙක්ද එහෙම දෙන්නයි දුවයි පුතයි දෙන්න එක දවසක්වත් ජීවත් වුනේ නැද්ද නෑ කෙනෙක්වත් දැකලත් නෑ මම නම් දැක්කත් හා ඉස්සලාම දුව බුම් දානත් කළා හා ඉපදුනේම නැති වෙලාමයි අප්පච්චි ඊළඟ ආත්ම භවයකවත් ඒව නොවෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු ඔව් ඒවට පිංකම් කළා ආයිබෝ අහම්බෙන් හම්බ වුණා මේ තාත්තා වාර කඩපිලේදි මලගෙදර ගියා කවනේ ආ ඔව් ඊට පස්සේ යංකුවා ගෙදර අපි කොහා යන් කියලා ඈ ඔව් හා අපි අමුසිඟිත් ඉන්නකො පරිසං කළ ලස්සන ගයක් ඉන්නකො මැටි පොඩි ඈ ඔව් මැටි ගියක් දැක්කමයි මේ මේ දරණිය කළ මේ ඇවිදලා නෑ නෑ මේක මේ පුරා වස්තුවක් වාගේ අපේ දැන් අවුරුදු 82 හැදුවේ 82 ඉඳන් හා දෙකේ නෑ දැන් මෙනකොට කවුස් කීයද ඒකනේ පරණම ගයක් මේ නෑ ආ CTB එකේ වැඩ කළා ගයක් හදන්න ඕන කමක් තුන් නැල්ලු නෑ නෑ මම නැති දාත්ති කරාද ඒකත් ඉතින් කළා ටිකක් තිබුණා ඉතින් සීකරට් බිව්වා ආ ඒවා ඉතින් හා යන් හා වාඩි වෙන්න දෙයක් නෑ ඉතින් මේ වාඩි වෙනවා මේ කතා විවර කරලා ඉන්න එපා ඈ වගාපලදා හොඳට කරන්න නෑ කොහොනේ උඩා ඔය ඒවා පස්සේ බලමු උඩා තියෙනවා හා හා අපි මෙතනින් වාඩියමු දෙන්න අනේ පුතේ අපු නෑ 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 මේ ආසාවට වාඩියමු එලිපත්තේ නෑ ඈ ඔන්න ඉතින් ඔය ප්ලාස්ටික් දුන්න ගාම අපේ මේ ඈ ආයක තියමුකෝ අපි දෙන්න ඉස්සෙල්ලා කතා කරලා ඉමුකෝ දැන් ඔන්න සිරිපාදේ දැන් අර මං අහන්න හිටියේ ගිය රූට් වලින් ආසම එක කොයිකද ආසම රූට් එක කොහෙද පදවිය පදවිය ශ්‍රීපුර පැත්තද? හා. හා. එමුකෝ ඒකට ආස? නල්ලතන්නේ කොළඹ වෙන්නද? නෑ නෑ. ඒ තමයි ආස ඒ යනකොට ඉතින් උතන. ඔව් නල්ලතන්නේ කොළඹ එකක් කිව්වා. හා. හබරණෙන් දැන් හබරණෙන් ගියාට පස්සේ දැන් කැලෑව ඉස්සර. හා. හා. ඔය ඉතින් අලි එහෙම ඉන්න කැලෑව ඉස්සර. ඉතින් ඒ ඒ පාට ඉඳලා ඒ පාට ආසයි. හා. ඔය හබරණ අලි බලන් යනවා.
ඉතින් ඒ කාලේ ඔතන දඹුල්ලෙන් ගියාට පස්සේ ඔයි ඉනාමලුව සීගිරිට හැරෙන තැන කඩයක් දෙයක් තුන එන්න තව බපා එන්න එන්න අපි මේ කයිවාරුවක්. ඉතින් ඒ යනකොට හබරණට යනකල් ගණ කැලාව ගණ කැලාවනේ දැන්නම් නැන් එලි පෙහෙලි වෙලා හෝටල් හදලා දැන් දඹුල්ලේ නම් හෝටල් හදලා හබරණේ එහාටත් ගිතුරු ලතුවර එහෙමේ ඒක තමයි හොඳම ගමන. මංකොල්ල කෑව මංකොල්ල කෑව කාවේ බස් එකම කෑව තාත්තා ගියක. ඔව් අන්න ඒක මට කියන්න මං ඒක තමයි හොඳම සිටිබේ වැඩ කරන මතකේ. මම කියන්න 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 මේක අහන්න බෑ. දැන් අපි මලෙන් එනවා. දැන් මලෙන් එනකොට අපි මලෙන් කියන්නේ ත්‍රිකුණා මලෙන් එනවා. කට්ටිය හිතයි මලෙන් ගුම මම මලකින් එනවා කියලා. දැන් අපි ත්‍රිකුණා මලේට ගිහිල්ලා මෙහෙ යන සල්ලි එහෙ තැම්පත් කරනවා. ඩිපෝවේ තැම්පත් කළා. පහෝදා උදේනකොට අපිට අපි මාරු සල්ලි වලින් දෙනොත් අපිට ඒක ගේන්න පුළුවන් එන්න හොඳ පුංචි කොළවලට ආදෙනවා. කොළවලට කොවිතාන්සියක් දෙනවද එතකොට මෙච්චර තිබුණා කියලා? නෑ මගේ වේබිලේ ලියනවා. ලියනවා. මෙච්චර එක මගේ වේබිලේ ලියනවා. ලියලා ඒ සල්ලි ටික බැංකුවට දානවද? නෑ සේප්පුවට දාලා පහෝදා පියනකොට අපි අතට දෙනවා. මම එතකොට වැඩ කරේ ටිකට් පොතකින්. මගේ මැෂින් තිබුණා. මැෂින් තිබුණා ටිකට් පොතකින් වැඩ කරන්නේ. මගේ පහසුවට මම ටිකට් පොතෙන් වැඩ කරා. මට ඒක පහසුයි. අන්තිම පහසුත් විතරක් නෙමෙයි අර මැෂින් එකක් දුන්නාම ඒක මෙහෙ තියා හිටියම ඔව් ගිහිල්ලා ගහගෙන මේ හිරි වැටෙනවා ඇඟ තද වෙනවා මේ සෙවට් එකේ ගන්න දෙන්නේ නැහැ කාබන්ද කාබන් අර කුඩු එකද ඒක නිකල් එක ගෑවිලා මේ වෙනවා අඳුම කැරලුට වෙනවා ඔව් කැරලුම ටික අපි මේ ටවුම් ඉඳන් මේක කරන් එන්න මේ ලොකු කතාවක් ඉතින් ඒවත් අරගෙන මම ඩයිරි කේස් එක තමයි අර පොත තියාගන්න තහඩු කෑල්ල ඩයිරි කේස් එකක් දාලා ඒක තමයි මම ඉතින් අර සල්ලි එහෙම දුන්න ගමන් අර ඩයිරි කේස් එක ඇතුළට ගැහුවා ඩයිරි කේස් එක ගහලා ඊට පස්සේ දැන් එන්න ස්ටෑන්ඩ් එකේ කොළඹෙන් ටිකට් කඩාගෙන එනකොට එක්කෙන සල්ලි මාරු කරන්නවා අර කඩේ කට්ටිය පස්සේ ඒ කට්ටියට මාරු කරලා ඒ කට්ටිය දුන්න සල්ලිත් එතනක් රුපියල් ඒ කාලේ රුපියල් 2000 කණක් බස් එක එන්න කැලේසන් එක කැඩුනා. ඉතින් ඒකත් අර ඩයිරි කේස් එකක් මස්ස ගහලා මගේ ඇයිඩෙන්ටි කාඩ් එකත් ඒකට තියලා මම පොත තියාගෙන ආවා. දැන් එනකොට ඔය 124 කණුවට එහා. ඒ කියන්නේ අලිවංගෝ කියන්නේ 124 කණුව. ඒ හැරෙද්දී අපිට ඉස්සර දරලෝරියක් ආවා. දරලෝරිය ආපු හින්දා පාර හරහා කොටල දෙකක් දැක්කා. පස්සේ මම බැස්සා කොට දෙකයින් කරන්නේ. කොට දෙකයින් කරා. අපි වැඩියෙන් වැටලා වෙන්නද කියලා හිතුවා. එතකොට උම 6 දෙනෙක් අර දෙපැත්තක පෙන් මේ වගේ පිහි. ඔව් කිනිසි. ඔව් කිනිසි අරගෙන එක්කෙනෙක් තුවක් වක් කරගෙන මගෙන් දෙකෝ. පොලිසියට අලහම් ලැබ දෙන්නේ කුත් හිටියා. බස් එකේ. බස් එකේ. හා. ඒ දෙනා සේවි පිට හිටියේ. හා. පස්සේ කරාදී ඔක්කොගේම පෙට්ටියක් తీරලා හැට ඔක්කොගේම සල්ලි රතන් බඩු තියෙන රෝමේ ඔක්කොම කර දාන්න කොහෙන්ද දැම්මා පොලිස් කාට් පොලිස් කාර්යව දෙන්නත් දැම්මද පොලිස් කාර්යංග දෙන්නයි සාක්කුවේ සල්ලි දැම්මා හා ඉතින් මගේ සල්ලි සල්ලි නෑනේ පේන්න දැන් රුපියල් 64යි එතන හෙලා ඉතුරු වෙලා තියෙන පොත ඇතුලේ රුපියල් 64 හා ඒ සල්ලි ගත්තා මගේ හැමතැනම මෙහෙ අත ගෑවා හා මම ඉතින් හව කල්සම කරලා පෙන්නන්න දෙ කියලා හා එහෙම කියලා එහෙට අම්බල කලාව ගිහලා පොලිසිය ඇන්ටියක් දාලා යන්නවා හබෙන් පොලිසිය. හබෙන් පොලිසියට ඇන්ටියක් දාලා පොලිසිය දෙනත් සාක්ෂි දෙලා ආවා. ඉතින් රිපෝට් ඇවිල්ලා බස් එක අපේ ප්‍රශ්න හය හත් දෙනෙක් ඒ පොලිසිය දෙන්න ඔක්කොම ඇවිල්ලා කට උතුර දුන්නා. ආ පොලිසිය දෙන්නත් දුන්නා මේක වළංගු ආයෙ වැඩිනේ. ඉතින් ඒකයි මං සල්ලි බැන්දා. සල්ලි තමන්න තනියෙන් බඳින්න උනා. නෑ නෑ. හා සල්ලි ටිකට් පොත නැරන් සල්ලි ඉල්ලනවා. හා මොකද සල්ලි තියෙන ඔච්චර තමයි ඕක තමයි සල්ලි තියෙන අනිත් සල්ලි බඳලා තියෙන්නේ. හා 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 ඉතින් මම දැන් රීසෙට් එකකින් අර සල්ලි බඳා. හා කොයි සල්ලිද? ඇයිද නැහැ ඇයිද කලෙක්ෂන් එක තියෙනවනේ අපි ඉස්සල්ලා දවසේ ඒ ටික කොතනද දැන් හැංගලා දුන්නේ දැන්? පොතේ ඇස්සේ. ඩයරි කේස් එක ඇස්සේ. ඩයරි කේස් එක ඇස්සේ. හා මේ වුණා පොතම් පිටින්ම අත්තට යන මංක සල්ලි තියෙන ඕක තමයි ඔච්චර තමයි තියෙන සල්ලි. හා සල්ලි වුණට ගන්න බැරුණා. හා
සල්ලි ගන්දයි. ඒක මාර පුදුමනේ මාර මොලේ දීච්ච හින්දා ඈ එහෙම ඉවත් දැනිලාද ඒක අංගම් ආවේ නැත්නම් ඔය කවදාරි වෙයි කියලා කවදක් කරන්න වැඩි කවදත් ඉතින් ඒ දෙන සල්ලි ඩයිරෙක්ට් කේස් එකක් ආ එතන ගියත් උනේ ගන්න එතන 5000 ගන්නත් තිබුණා ඒක ආ පටහුඩු උන් ගොඩ ඒක වුණා නක් ඈ ඒකයි ඉතින් අද නයිටින් දුරුනමලේ ගිහලා කොළඹ එනකොට ආ මොමත් 40000 15 සල්ලි බඳින්න පුළුවන් ආ ඕක තමයි ඒ වෙච්ච රසවත්ම සහ භයානකම සිද්ධිය නේ. අපේ ඩ්‍රයිවර් නෑ ඔලෝසක් දලවා ගත්තා. ආ යකු. ඒක හරි. මේ දරමඩුවනේ. ඉස්සෙල්ලා ඕකේ මොකද හිටියේ බල්ලෝ හිටියද? ආ කුකුල්ලු හැදුවා. ඔව් ඔව්. ආණ්ඩුවේ කුකුල්ලු මේකද හිටියේ? ඈ? ඔව්. ඉතින් පස්සේ ආණ්ඩුවේ කුකුල්ලු නෙමෙයි මේ ඈ. ආණ්ඩුවේ කුකුල්ලු නෙමෙයි දැන් ඉන්නේ ආණ්ඩුවේ කුකුල්ලු නෙමෙයි. දැන් ගෙදර හදාගත්ත කුකුල්ලු ටික දැන් ඉන්නේ. ආණ්ඩුවේ දුන්න කුකුල්ලු හිටියා. ආ. මට 10 දෙනෙක්. ආ. වක්කම්. එහෙනම් අපි එහෙනම් කාටෙන් බෙල්ලා උඩහය ලොල් කොට එහෙම බල්ලා අර කිතුරක් තියෙනවා ගහලා දැන් මලක්. ආ දැන් අපනේ අද මල ඉරරින්න හා හිමේ අද මල ඉරන්නේ අප්පටවල ඈත තියෙනවා මල කපන එක ඔව් ඉච්චර දා කපන එක වෙන්නුවා එහෙ යන්න බෑ හා මේක මේ ඉරණ එක ගමු නේද ඔව් මේ හදන්න දෙන්නේ නැහැ නේද දවල් වෙලා දැන් ගිහිල්ලා ඇවිල්ලා හරි ගස්සන්න ඕනේ තියෙන්නේ දැන් එන්නේ දැන් කොයි කොයි එළියට ඇවිල්ලා හා හදනවා තමයි දැන් අද දැන් කොහෙද යන්නේ මේක දවල් කොහෙද යන්නේ දවල් කොහෙද යන්නේ හා මම්මේ අහන්න උන්නේ දැන් පල්ලෙහාද කිව්වා නල්ල තන්නේ ගමන බස් එකේ ගිහිල්ලා බස් එක නවත්තලා හොඳ නඩ අහුණාම එක මේ සීසන් එකට යනකොට 100 පාර. ඔව් අරගෙන. ඔව් දැන් අඹුසිඟිත් අරන් ගියේ නැද්ද දෙක පාරක් අත ඔයගෙ? නෑනේ. ගියායි මේ සැරේ ගිය බුරු නේ. මේ සැරේ නේ මං අහන්නේ ඒ කාලේ. ඒ කාලේ නෑ අපි විතරයි ගියේ. එක දවසක් ගියේ. එහෙමද? අපි අක්කලා මේ පස්සේ ආල ඉන්නේ. හා. එයාලා එක්කලා මේ හැම මේ සැරේ ගියා. හා. මං බස් මාව එක්කන් ගියේ නෑ. නෑ මම බස් එකේ වැඩ කරන කාලේ ගමන් දෙකක්ද කොහෙද? දෙකක් ගියාද? අපෝ දෙවන් ගියක් හරි එකරන් ගියේ ලොකු දෙයක්. ඈ එතකොට දුර පළාත්වල ගියාම මේ මේ නෝනට ගේනවද චීත්ත අරමාල මුතු පොඩි රයිවටිලි වැඩමුට්ටු ඉතින් ගිය දෙහසෝ ගේනකොට ඉතින් ඔය මේ මේ එන්නකෝ ඉතින් මාළු එහෙම තම්බා දෙනවා ඒ වැලන් එනවා හා ඒ ඒ පැති වලින් මාළු ඒ මේ ඇඹුල් තියලා හදලා දෙනවා හා ඒව ගේනවා එතකොට ගෙදර කොහෙද ගම මෙහෙද නෑ මෙයාගේ ගම මෙහෙ හා මම පස්සේ ආලි ආ පස්සේ ආලි බටලියත් අතර තියෙන පොඩි ගම ඔව් 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 මූර්තවල කියලා මූර්තවල කජු විකුණන හරිය ඔව්ට මෙහායි ඔව් මේ මේක අර උළු මොලක් එහෙම තියෙන පාරයි තියෙන උළු ලොකු උළු මොල හා දැන් ඒ වහල මංගල උළු මොල කියලා හා මංගල උළු මොල ආ මේ මේ මංගල උළු මොල හම්බුනේ කොහෙදද ඒ වසකේදීම TV එකේදීම රද කරන කාලේ ඈ නැගගද මේ වස්සේ ගිහිල්ලා නෑ අපේ අක්කා දැන්ලා අපේ අයියා නැරෙන්නේ මෙයාගේ අක්කව ආ අයියා නැති වෙලා හා අක්කා ඉන්නවා යාලේ ආ ඒ අය හොඳ අයියට එහෙ ගියා එහෙමම ඒ අස්කර කවලා වැඩි සෙට් වුණා ඒකෙන් දැන් අවුරුදු 76ක් මට 71ක් හා අවුරුදු 5 වෙනස හා දෙන්න හැබැයි ඉතින් මීයනේ කියලා මෙහෙම කිරි පැණි වගේ ඉන්නවයි කියන එක හරිම ලොකු දෙයක් නෑ ඒක කරදරයක් නෑ නේ ඒ කාලේ chance එකක් දෙනෝ නේද පවුල් කට්ටියත් තරන් එහෙම යන්න. ආ එහෙම ගිහිලා දිනවා. ආ ඒ පවුල් වල ට්‍රිප් එකක් යනවා CTB කට්ටියනේ. ආ මේ ආයතන ලංකාවේ වන්දෝන්නේ තියෙන විහාරස්ථාන ඔක්කොම වන්දෝරුවා දිනවා. අයියෝ වන්දුවනේ. ආ ඔය තුන් හතර පාරක්ම් ගිහිලා තියෙනවා. මේ විහාර නැහැ. නැත්තනම ලංකාවේ ගියා. ගියානේ. මම ආවට පස්සේ ගියා. ආ ඒ කියන්නේ අර එක්කෙනෙක් ඉන්නවා එයා අරයන බස් එකේ. ආ දැන් මම නාගදීප ගිහිලා තිනු ගමන් තුනක්. ආ එහෙනම් මොකයි නේද? ඒත් මෙහෙන් ඉසල කොහෙද හිටියේ එතකොට? 80 ගණන් වලනේ මෙහෙට ආව කිව්වේ. ආ පස්සාලේ හිටියා. ආ පස්සාලේ මේ ගෙදර හිටියා. මෙයාලා ගෙදර කෙනෙක්. මෙයාලා අයියලා ගෙවල් දීපේ වදන්න විකුණලා. හා ඉස්සලා එහෙ ඉඳලා මේකේ ගේ හැදුවේ. හා ඊට පස්සේ අපි එහෙ ගියක් අර කොලියට අරගෙන. හා මේක රිසර්වේෂන් කැල්ලක්ද? ඔව් රිසර්වේෂන් කැල්ල. හා ඉන්නකන් ඉන්න හැක්කේ. පුළුවන්. හා මේ 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 මාර පවරන්න බෑ නේද බෑ 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 පවරන්න බෑ ඔව් හරි කහට අන්න කහට නිකන් ලිපේ තියන්න කොන්න මේ 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 හරි ඇඟට සනීපයි නේ හරි සිසිලයි මේ මැටි නේ මැටි තමයි මේ ඩකරම් ඉන්න පොඩ්ඩක් රස ආ ඩකරම රස මේ උඩට දාලා තියෙන්නේ ඉතින් දැන් මේ ගස් කොලන් ටිකෙන් හොඳට හා ඉතින් එන්නකෝ ආ යන් යන්
මේ කිතුල් කිතුල් මේ පිය නේද? මල් පිය මේ මදින එක නේද? මේක මොනවද දාන්නේ? මේ ගඩොල් කැට ගල්කුඩුනේ. ගල්කුඩු ටික දාලා මදිනෝ. ඒක මාර පිහියක් නේ නේ. හරි මුහතයි නේ නේ. රැවුල කපන පුළුවන් ගන්නට හරියට හරි රැවුල කපන ගන්නට දෙන්න ඕන. එතකොට මේ කිතුල් මල් පිහී තින වෙලාවට කොද? මල් පිහී තින වෙලාවට කවුරු ලං කරන්නෙත් නෑ ළඟට නේ. ඈ වයින් ඉන්නේ අඩියක් පස්සේ. එන්න චුට්ටි ගෙදර. ඔන්න අපච හදාගන්න. මේ මේ බුදුගේ නේ. මේ අපේ බුදුහාඳුරෝ. නේ. මේක හුඟක් පරණද මේ මේ පරණ කන්නඩියක්. කන්නඩියක් ඔව් ඇන්ටික් භාණ්ඩයක්. ඈ පාලිත දිනවා. ඈ. හරිම හුරුපුටිගේ. ඈ. සමහර උන් කියනෝ ගෙවල් ඇතුලේ ගිහලා රිංගලා පෙන්වන්න එපා කියලා. අපි පෙන්වුවට කමන්නේ නෑනේ. නේද? ඈ. මෙන්න බලන්නකෝ. ඉංගී. එන්න සරල සුන්දර ජීවිතේ. එන්න රේඩියෝ. පොඩි ගේනේ. පොඩි ගේ. අපි දෙන්නගේ නේද? මං මන්දිරේ. මංගලාව. මේකේ මොනවද තියෙන්නේ? ඒක අපේ රෙදි. ආ රෙදි දාන එක මේ. මේ වගේ රෙදි අල්මාරියක් හදාගන්න ඕගොල්ලන්ට කවදාවත් හිතිර තියනවද? ඈ. නේද? ලංකාවේ වස්තු ඇතිනේ. ඔව් ඔව් ඔව්. කහර මොන්න. මේ දිනේ කුස්සි පොඩ්ඩක් පැණි උණු කරනවා. ඒ වුණ කරනවා. ආ. හකුරුව දන්නේ කවදට? හදනවා. එහෙමයි. ආ වරක් වෙනවා. ආ. හවසට. ඔව්. ඔව්. මං ටිකක් ඇඳි ගාලා බලන්න. ටයක් විතර තියුනේ. ආ තාම නෑ තාම තෙල් දිය. නේද? තාම තෙලිජ්ජ. මේ පැණි මේ හරි පරිස්සමෙන් හැඳි ගන්න ඕන නේ. ඇඟට වීසුණොත් එහෙම මේ හරියට පිච්චෙනවා. ඔව් ඔව්. ඔය පැත්ත බලමු පුතේ. හරි 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 මේ බලන්න උඩ බලමු බස් ඉතින් මේ එළියට වැහැලා මේ හැඩ බලන්න දිතුනා. ආ දැන් අපි කහට බොන්න හදන්නේ හොඳේ කහට වීලා මේ තාත්තගේ අම්මගේ වගා පළදා බලන්න යනවා. ඊට පස්සේ මල් හදන්න යනවා. හරි බලමු කහට බොමු. හෙට වත්තේ ඇවිදිමු මල් හදන එක බලමු. ජය වේවා.